ෆයිසර් මේ ඇස්ට්‍රසෙන්සා එන්න තිය ආරක්ෂා වෙන්න පුළුවන් 60යි 65යි. ෆයිසර් ඊටත් වඩා අඩුයි. දැන් වැඩිපුර එන්නත දෙන්න පටන්ගෙන තියෙන්නේ. මොකද මේක ආරම්භය විතරයි. අපි තාම දන්නේ නැහැ කොහොමද මේක පැතිරෙන්නේ කියලා. අනිකාගමයිතුමා දකුණු අප්‍රිකාවේ වර්ගයන එක නම් අපි නවත්තන්න ඕනේ. දැන් වෙලා තියෙන හැම තැනම තියෙන සංඛ්‍යාව වැඩි වෙනවා. අපිට මේක පාලනය කරන්න බැරි වෙලා. ඉතින් මම නම් කියන්නේ ඇත්ත වශයෙන්ම මේක අපිට කරන්න පුළුවන්. මේ එන්නත ඔක්සිජන් ලබා ගන්න ඕක ආපහු ගිහින් ප්‍රසම්පාදන කමවලට යන්න එපා. හදිසි අපි කළා තියෙනවනේ. ගන්න තියෙන තැනකින් ගන්න. පාර්ලිමේන්තුවට ගන්න පස්සේ අපි ඒව අනුමත කරන්න. මේව අරගෙන එන්න. අනික මේ මිනිස්සු මේ මෙතන නිදාගෙන ඉන්නේ මේ ඉන්න හැටි මම අගමැතිතුමාට කියනවා අර බුද්ධ හමුදාවෙම තියෙන ශේෂ්ත්‍ර රෝහල් කැන්වස් තියෙනවා වෙන එකක් නෙමෙයි අපිට පුළුවන් මේ තකරන් දාලා ඒක උඩින් පොල්ලතු දාලා හරි හදන්න හමුදාවයි අපේ ඉංජිනේරු සමාගම් වලට කිව්වොත් මං හිතන්නේ විගහට මේටිය කරන්න පුළුවන් ඉස්පිරිතාල තියෙන තැන්වල අපි කියන්නේ වෙන තැනක කරන්න කියලා ඒත් මම එකයි කියන්නේ අපිට පුළුවන් උදව් කරන්න ඒත් මම එකක් කියනවා කනගාටුයි අර අධ්‍යක්ෂක නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කිව්ව එකට මටත් එකඟ වෙන්න තියෙනවා මොකද මේ තියෙන මේ කාර්ය සාධක බල බලකාය තියෙනකන් අපිට තියෙන බලාගෙන ඉන්න එක විතරයි මිනිස්සු මැරෙනවා ඒක මේක 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 සිදු වෙන්නේ නැහැ මම කියන්නේ කරුණාකරලා මේ කැබිනට් මණ්ඩලේ මේක අරගෙන විශේෂයෙන්ම කමිටියක් පත් කරන්න අපි ඔක්කොම උදව් කරන්න මෙතන ඉන්නෙත් මම දන්නවා මේ අගමැතිතුමා ඇතුළත් ඉල්ල දෙනාම සුනාමිය කාලේ දවස් 3-4කින් රටට මේ සහනයක් දුන්නේ. ඉතින් මේකට මොනාටද වෙනම පුදු නැති නිලධාරීන් දාන්නේ. මම නම් කියන්නේ අගමැතිතුමත් මෙතන ඉන්න නිසා මේක කැබිනට් මණ්ඩලයෙන් බාරගන්න මේ සභාවට එන්න අපි ඔබතුමියගේ උපදේශකාරක සභාව පුළුවන් විදිහට උදව් දෙන්න. නැත්තම් මේක අසාර්ථක වෙලා තියෙන මේක පැතිරෙන්නේ මේක පාලනය කරන්න බැරි නිසා. මේ ඔක්කොම මීට ඉස්සලා කියලා තියෙන මම කියලා තියෙනවා මෙතන ඉන්න අය කියලා කිව්. මේ අලුත් ඒවා නෙමෙයි. ඉතින් ඔබතුමිය බාරගත් අඩු ගන්න මේ කැබිනට් මණ්ඩලෙ මෙතෙන්ට වගේ කියනවනේ. අපිට ඕනේ මේක ජාතික ප්‍රශ්නයක් දේශපාලනය කරන්නේ නෙමෙයි ජාතික ප්‍රශ්නයක් තියෙන්නේ කොහොමද මේ ජීවිත බේර ගන්න ඕනේ ඒකට ක්‍රියා කරන්න අපේ සහයෝගයක් තියෙනවා breaking.lk